කලයි කියන කාරණාවක් සම්බන්ධ ප්‍රකාශයක් ලබා දෙන්න තමයි ආවේ. ඉතින් අතරම ඒ කියන්නේ අපේ ලයිව් එකක් පාදක කරගෙන තමයි මේ පරීක්ෂණ කටයුතු සිද්ධ වෙමින් මේ උසාවි කටයුතු සිද්ධ වෙමින් යනවා කියලා කියන්නේ. ඉතින් මේ සඳහා අපිට කට උතරයක් දෙන්න අවශ්‍ය වුණා මොකද්ද අපේ ස්ථාවරය කියන එක ගැන. ඉතින් ඒ ගැන කතා කරන්න තමයි අපි අද ආවේ CCD-යට. ඉතින් අපි ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වුණා ඒ සඳහා. ඉතින් අද අපි ආවේ වැඩේට. Nah, kisi mo bayak na, moka de api hemmele mani yoride beni wenta mai peni hiti, ane kapi dahatung wenda sidde wicci dei kena tamai api kato utre denne ne, itin api kohoma prashna karat, monoma prashna karat, api herda saksi de kengo kato utre na tin hinda, api de ketlo akwen na kina pedi shasa. Mardane kia ni tinga, mei nam wenda api dekka mulim ma loko mardane ak sidde wena ma, eke niti ke mardane ak niwe, aniti ke mardane ak. හැබැයි එදා අපිට ගහපු මිනිස්සු ගැන අද කොයිතරම් දුරට ඉන්වෙස්ටිගේෂන් වෙනවද පරීක්ෂණ වෙනවද නැත්නම් ඒ හඳුනා ගැනීම සිද්ධ වෙනවද කියන කාරණාව සම්බන්ධව අපිට ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ අපිට මයිනම් වෙනදා වෙච්ච ප්‍රහාරය සම්බන්ධව කොයිතරම් දේවල් සිද්ධ වෙනවද සහ සමහර වෙලාවට පොලිසිය විසින් ලබා දුන්න සමහර ඒ කියන්නේ අපිට අපිට අපි අපිට එරෙහිව දාලා තිබෙන සමහර චෝදනා සම්බන්ධවත් විශේෂයෙන්ම මේ ඒ කියන්නේ ප්‍රශ්නකාරී තත්ත්වයන් තිබ්බා මේ ඒ කියන්නේ ඒ චෝදනා කොයිතරම් පදන මොන පදනමේද තියෙන්නේ කියලා. ඉතින් ඒකෙන්ම තේරෙනවා මර්ධනය කොයි විදිහකටද ක්‍රියාත්මක වෙන්නේ දැන් මර්ධනය වෙන විදිහකට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අපිට පැහැදිලිව පේනවා විවිධ දේශපාලන තීරණ ඔස්සේ. ඒක ගැන මම දැන්ම පිළිතුරු දෙන්න දන්නේ නැහැ. මොකද අපිත් බලන් ඉන්නවා රට ගෝල් ෆේස් එකේ තරන්නේ රට පුරා මේක සිද්ධ වෙනවා. ඒක දේශපාලන තීන්දුව తీරන වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ ඉතින් රටේ නීතිය පිළිබඳ ප්‍රශ්න එහෙම ගොඩ ගහනවා කියන්නේ නැත්තම් තැන් තැන් වල වෙඩි තිනනවා කියන්නේ. ඉතින් ඒක අපිත් බලන් ඉන්නවා මොකද්ද මේ වෙන්නේ කියලා. කවදාවත් සිදු නොවෙච්ච දේවල් වෙන්නේ කොහොමද කියලා. මේ වෙනකොට පැතුම් කරන අරගලේ ක්‍රියාකාරීකෙක්ව අතනොමැති කියලා සාත්තරන් කොට අරන් තියෙනවා. ඒකට හේතු ලෙස ඉදිරිපත් කරලා තියෙන්නේ අපි සෝෂල් මීඩියා වල දුන්න ප්‍රකාශයක්. නමුත් එහෙම සෝෂල් මීඩියා වල දුන්න ලයිව් එකකට මිනිස්සුන්ව අතරන් කොට ගන්න පුළුවන් නම් අපි ලයිව් වල ඕන තරම් කියලා තියෙනවා. මේ ගෝඨාභය රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහලා කරපු හොරකම් ගැන ඕන තරම් කියලා තියෙනවා. ඉතින් ඒ අතරන් ඒ වගේ ලොකු ඒ වගේ වැරදි ගැන හොයන්නේ නැතුව දැන් පොලිසිය මේ අලගලේ ක්‍රියාකාරීව මර්ධනය කරන්න මේ වගේ අත්අඩංගුවට ගැනීම කරනවා. ඉතින් පැතුම් කරන වෙනුවෙන් ප්‍රකාශය ලබා දීමට අද අපි ආවා කලම්බුරු ක්‍රයිම් CCD එකට පැතුම් කරන වෙනුවෙන් ප්‍රකාශය ලබා දීමට. කැඳවීමක් කරලා තිබ්බේ නැහැ. අපි ස්වේච්ඡාවෙන් CCD එකට ඇවිල්ලා අපේ ප්‍රකාශය ලබා දෙනවා. මොකද පොලිසිය ඉදිරිපත් කරලා තිබ්බේ තියෙන උසාවියේදී අපේ ලයිව් එක මත අත්අඩංගුවට ගන්නවා කියලා. ඒක කොහොමත් අරගලේ ක්‍රියාකාරීකෙක් වෙනුවෙන් එහෙම කරන්න දෙන්න බෑ. ඉතින් අපි ආවාස වෙච්චාවෙන් මේ පැතුම් කරන වෙනුවෙන් ප්‍රකාශය ලබා දෙන්න. දැන් ඕගොල්ලොත් දැන් මේව දැන් මේ අරගලේ කරන විට දුවා මේ වගේ මේ ලයිව් එක ගන්න දේවල් කරා දැන් ළමෙන්දත් දැන් අපි දැක්ක දිලානුත් කරන වගේ ප්‍රකාශය. අද දිනේදී සම්පූර්ණයෙන් දැන් අද දිනේ ඕගොල්ලොන් අත්තරම් උඩ ගනිද මෙහෙම කියනවා. අත්තරම් උඩ ගැනීමක් වෙන්නේ මෙතන රාජ්‍ය සම්බන්ධයෙන් දහමුල සිට සම්බන්ධයෙන් පරීක්ෂණය වෙනවා. අද අපි ඇවිල්ලා තියෙන 13 වෙනිදා සිද්ධිය සම්බන්ධයෙන් කට උත්තරයක් දීම සඳහා පමණයි. අත්අඩංගුවක් ගැනීමක් වේවිද නැද්ද කියන්නේ අපි දන්නේ නැහැ. අද අපි ඇවිල්ලා තියෙන 13 වෙනිදා සිද්ධිය පිළිබඳව කට උත්තරයක් දීම පමණයි. ඇත්තටම අරගලයේ මර්ධනය කරන්න අරගලයේ ක්‍රියාකාරීව මර්ධනය කරන්න අරගලයේ ක්‍රියාකාරීව දඩයම් කරන්න මේ වෙනකොට ලොකු ක්‍රියාමාර්ග සැකසෙමින් පවතිනවා. මේ වෙලාවේ පොලිස් විමර්ශනත් සිද්ධ වෙන්නේ මඩ පෝස්ට් එතකොට සෝෂල් මීඩියා වල WhatsApp වල යන මඩ ප්‍රකාශ එක තමයි පොලිස් විමර්ශනත් සිදු වෙන්නේ. පුද්ගලිකව අපිටත් ගහන මඩ වලට පොලිස් විමර්ශන කඩිමුඩියේ සිද්ධ වෙනවා. මේ ලොකු පාර්ලිමේන්තුවේ ඉඳගෙන කරන හොරකම් වලට තාම විමර්ශන නැති තැන සෝෂල් මීඩියා වල ගහන මඩ වලට පොලිසිය කඩිමුඩියේ විමර්ශන කරන බවක් තමයි පේන්න තියෙන්නේ. ඒ ගැන කියන්න තියෙන්නේ ඒත්
අරගලේ මර්ධනයේ එක කොටසක් කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් මේ අත්පත් කරගත්ත ජනතාව ජනතාව පණිවිඩයක් දුන්නේ ජනාධිපතිවරයාට ඒ ජනාධිපතිවරයා ඒ වෙනකොට වළංගු නැහැ කියන එක. ඉතින් ඒකත් අරගලේ මර්ධනයේ එක කොටසක් හැටියට තමයි අපි දකින්නේ. ඉදිරියේදී රටට හොඳක් වෙනවා නම් අපි කවදාවත් එතන කියන්නේ නැහැ රටට හොඳක් වෙනවා නම් මේ හොඳ කරන්න එපා කියලා. රටට හොඳක් වෙනකන් තමයි අපිත් බලන් ඉන්නේ. අපිත් මේ සිස්ටම් චේන්ජ් එකක් වෙනකන් බලන් ඉන්නේ. ඒ සිස්ටම් චේන්ජ් එක කරන්න පුළුවන්ද කියලා අපි බලන් ඉන්නවා. ඉතින් අරගලය දිගටම ක්‍රියාත්මකයි. මේ රටේ ක්‍රම වෙනසක් මේ රටේ පාර්ලිමේන්තුව සුද්ධ වෙලා පාර්ලිමේන්තුවේ ක්‍රම වෙනසක් ව්‍යවස්ථාවේ වෙනසක් ඇති වෙනකන් අරගලය දිගටම ක්‍රියාත්මකයි. අපිත් බලන් ඉන්නවා මේ ක්‍රමයේ වෙනස් වෙනකන්. දැන් ගෝටා ගෝ හෝම් කියන එක නෑ ගෝටා කියන්නේ නෑ ගෝටා ගෝගම තවම තියෙනවා සංකේතාත්මක විදිහට මොකද අරගලේ නිම නෑ කියලා මම මුලින්ම ඉස්සෙල්ලා කිව්වා ඉතින් ගෝටා ගෝගම සංකේතාත්මකව තාම තියෙනවා අපිට අරගලේ සිද්ධ වෙච්ච මධ්‍යස්ථානයේ හැටියට ඉතින් ගෝටා ගෝගම තියෙනවා නමුත් ඒකෙන් ඉස්සර ඒකෙන් කියවෙන්නේ නෑ ගෝටා ගෝ හෝම් කියන එක තවමත් අපේ සටන් පාඩයක් කියන එක ඔව් ඒක කැමති විදිහට අරණිය ඔපෙන් කර ගන්න පුළුවන් ඒකම දැන් නව ජනාධිපතිවරයා දැන් තැන් තුනක් ඉදිරිපත් කරලා තියෙනවා අරගල කපන්න අරගල කරන්න කියලා දැන් මොකද කියන්නේ දැන් මේ ගෝල් පේස් එකෙන් යනවද නැත්නම් තවදුරටත් ඒ තැන් තෝරගෙන යනවා ඔව් ඒවා ඉස්සරහට අපි තීරණය කරමු දැනට අපි ආවේ කට උත්තරේ දෙන්න කට උත්තරේ දීලා ඔව් අවශ්‍ය නම් අපි ඉදිරියට කතා කරමු මේ ඒක ඉස්සරහට තීරණය වෙයි උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දෙරණ අපිව subscribe කරන්න. වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.